අද දවසේ සර්වපාක්ෂික අරගලකරුව විදිහට මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න හේතු වෙච්ච විශේෂිත කාරණා කීපයක් ඊයේ සහ ඊට පෙර දිනයන් කීපය තුළ පිළිගැස්සලා තිබෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි අතිශයින්ම පැහැදිලිව මේ රට බංකොලොත් කරලා මානව ඛේදවාචකයක් අභියසට මේ රට ගෙනියන්න දායක වෙච්ච ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ත්‍රාඩ රාජපක්ෂ පාලනයත් ඔවුන්ට කත්අදින ඔවුන්ට උදව් කරන ඔවුන්ට සහාය දෙන රාජපක්ෂලාගේ අතවැසියන්වන වික්‍රමසිංහගේ පාලනයට සම්බන්ධ පිරිසුත් මේ ජනතා අරගලය මර්ධනය කරන්න තර්ජණයට ලක් කරන්න දිගින් දිගටම කටයුතු කරන ආකාරය අපිට පෙනී යනවා. ඊට ආසන්නතම සිදුවීම් කීපයක් මම ඉස්සෙල්ලා කිව්වාගේ ආසන්නතම සිදුවීම් කීපයක් පසුගිය දිනවල සිදු වුණා. ඒ වගේම ඊයේ දිනේත් අපේ අරගලයට සම්බන්ධ සහෝදර අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්නත් ඒ වගේම රිමාන්ඩ් බන්දරාගාරගත කරන්නත් කටයුතු කරලා තිබෙනවා. අපිට මෙහිදී තියෙන සුවිශේෂී කාරණය තමයි සුවිශේෂී චෝදනාව තමයි මේ බොරු චෝදනා නගමින් අපේ සහෝදර අරගලකරුවන් අත්අඩංගුවට අරගෙන ඔවුන්ව යම් ආකාරයක සිරගත කිරීමකට නැත්නම් ඔවුන්ව යම් ආකාරයක ස්ථානයකට කොටු කිරීමට කටයුතු කරන්නේ කවුද, ඔවුන්ට තියෙන උමනාවක් මක්ද කියන කාරණය. ඔබ වැළුවොත් ඔබට පැහැදිලිව වළා ගන්න පුළුවන් මැයි 9 වෙනිදා ගෝඨාගෝගම සහ මයිනාගෝගම ප්‍රදේශයට එල්ල වෙච්ච ඒ ප්‍රහාරයෙන් අනතුරුව ඊටාම පැහැදිලිව වීඩියෝ සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙදී මේ පිටිපස්ස තිබුණු හස්තයන් කවුද කියන කාරණය ඔප්පු වී තිබෙදී ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඒ වගේම අනිකුත් මාධ්‍ය දිගින් දිගටම හෙලිදරව් කරද්දී රහස් පොලිසිය ඇවිත් ඉවරලා ගෝඨාගෝගමට ඇවිත් ඉවරලා සාක්ෂි අරගෙන යද්දී මේ සියලු සාධක සහිතව තවමත් හැංගිච්ච මයින ටික හැංගිච්ච කපුට ටික ඒ විදියටම නිරුප්‍රද්ධිතව තබන්න පොලිසිය කටයුතු කරලා තියෙනවා. ඒත් මේ සාමකාමී ජනතා අරගලයට සම්බන්ධ වෙච්ච දිගින් දිගටම මේ ජනතාව විඳින පීඩාවන්ට එරෙහිව පාරට බැස්ස තමන්ගේ සියලු කටයුතු කැප කරමින් මේ පිළිබඳව කැප වෙච්ච ආදරණීය සහෝදර අරගලකරුවන්ව මර්ධනය කරන්න ඔවුන් අත්අඩංගුවට ගන්න කටයුතු කරමින් සිටිනවා. ඔබ දන්නවා නමවෙන්ද ප්‍රහාරයට ඍජුවම වගකිය යුතු හිටපු කැබිනට් මණ්ඩලයේ සමාජිකයෝ මේ වෙන විට දිගින් දිගටම ඔවුන්ට චෝදනා එල්ල වී තිබියදී සැකකරුවන් ලෙස නම් කරලා තිබියදී ඔවුන්ව ඔවුන්ට තිබෙන චෝදනා වලින් බේරිලා නිරුපද්‍රිතව එළියට වෙලා ඉන්න ඔවුන් කට ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඒත් මේ ඊටාම සුළු චෝදනාවක් පමණක් තිබ්බ පිරිසට බොරු චෝදනා ගොන්නක් ගොනු කරමින් ඔවුන්ව තවදුරටත් සිරබාරයේ තැබීමට අවශ්‍ය කටයුතු පොලිසිය සම්පාදනය කරනවා. අපි සර්වපාක්ෂික අරගලකරුව කණ්ඩායම විදියට තදින්ම හෙලා දකිනවා. ඒ වගේම මේ රාජපක්ෂ ත්‍රාඩ පාලනය මේ කරන ක්‍රියාවට එරෙහිව නැගී සිටින්න කියන ආරාධනය ආදරණීය ජනතාවට කරනවා. අපි කිසිසේත්ම සූදානම් නැ මේ ගෝඨාභය රාජපක්ෂ වගේ සුදුවෑන් සංස්කෘතියකට ආරම්භය ගත්ත පුද්ගලයෙක්ගෙන් හෝ වදක කඳවුරු වලට පාර කපපු වික්‍රමසිංහ කියන පුද්ගලයාගෙන් හෝ ඉල්ලා හිටින්න මේ අපේ ආදරණීය අරගලකරුවා නිදහස් කරන්න කියලා අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න අපිට අවශ්‍යතාවයක් නැහැ. මොකද පැහැදිලිවම මවුන්ට එරෙහිව නගලා තියෙන චෝදනා බොරු චෝදනා පොලිසිය විසින් නගලා තියෙන බව අපිට පැහැදිලිවම ඔප්පු කරන්න පුළුවන්. එහෙම තිබෙදී මේ හැමදාම මර්ධනය වෙනුවෙන් කැපවෙච්ච ජනතා නැකිදීම් ජනතා ඉල්ලීම් බොහොම නිහීන විදියට තමන් සතේකට ගායිම් නොකර පැත්තකට දාලා තමන්ගේ උමනාවන් තමන්ගේ ගජමිතුරු කල්ලියේ තමන්ගේ පෞල්වාදයේ උමනාවන් විතරක් ඉෂ්ට සිද්ධ කර ගැනීමට කටයුතු කරන රාජපක්ෂ වික්‍රමසිංහ පාලනයෙන් අපිට ඉල්ලීමක් කරන්නේ නැහැ. නමුත් අපිට පොලිසියට මතක් කරන්න සුවිශේෂී කාරණයක් තියෙනවා. ඒ තමයි ඔබට මතක ඇති රඹුක්කන සිද්ධිය. රඹුක්කන සිද්ධියේදී කොයි ආකාරයෙන්ද ඒ SSP වරයා කටයුතු කළේ, ඔහුගේ නියෝගයේ පරිදි අවශේෂ පොලිස් නිලධාරීන් කොයි ආකාරයෙන්ද කටයුතු කරේ කියන සිද්ධිය සිදුවීම ඔබ පැහැදිලිව දැක්කා. ඉතින් පොලිස් නිලධාරීන්ට මතක් කරනවා මොවුන් මේ කටයුතු කරපු ආකාරයට ඔවුන්ට නීතියේ නිසි දඬුවම් කොයි ආකාරයෙන්ද ලැබෙමින් පවතින්නේ කියලා. ඒ වගේම මේ රාජපක්ෂ වික්‍රමසිංහ පාලනය තවදුරටත් මේ භූමිය තුල වළංගු නැහැ. මේ රාජපක්ෂ වික්‍රමසිංහ පාලනයට තවදුරටත් පැවැත්මක් නැහැ. මේ රාජපක්ෂ වික්‍රමසිංහ පාලනයට මහජන මතය නැහැ. ඒක නිසා මොවුන්ට තව වැඩි කාලයක් නැහැ. ඒක නිසා පොලිසියේ ඉන්න රාජපක්ෂ වික්‍රමසිංහ ත්‍රාඩ පාලනයට කත්අදින ඔවුන් වෙනුවෙන් දිගින් දිගටම ලැජ්ජ නැතුව පෙනී ඉන්න පොලිස් නිලධාරීන්ට මතක් කරනවා මේ
පාලනය ඕගොල්ලන්ගේ ආරක්ෂකයෝ බවට පත් වෙන්නේ නැහැ. ඔවුන්ට හැකියාවක් නැහැ ඔබව ආරක්ෂා කරන්න. ඒක නිසා තවදුරටත් බොරු චෝදනා නගමින් මහජනතාව එක් රැස් වෙලා එකමුතු වෙලා පාරට අවිල්ල ඉන්න වෙලාවක මහජන මතයට ඇහුම්කන් දෙන්නේ නැති පාලකයන් ආරක්ෂා කරන්නත් ආදරණීය අරගලකරුවන් දිගින් දිගටම මර්ධනය කරන්නත් ඔවුන් තර්ජන මගින් බිය ගන්නවලා ගෙවල් වල මිනිසුන්ව බිය ගන්නවලා මේ අරගලය දිය කළ හරින්න ඔබ උත්සාහ කරන්න එන්න එපා. ඒ උත්සාහයට මුළු මහත් සමාජයම මුළු ශ්‍රී ලාංකීය ජාතියම එක්කතු වෙලා හිටගන්න දවස වැඩි ආතක නෙමෙයි. ඒක නිසා අපි පැහැදිලිව කියනවා පොලිස් නිලධාරීන්ට ඕගොල්ලන්ට ඊටාම සුළු කාලයයි තියෙන්නේ මේ පිළිබඳව කටයුතු කරන්න. ඒක නිසා බොරු චෝදනා නගමින් මේ කරන වැඩේ සම්පූර්ණයෙන්ම නවත්තන්න. මහ ජනතාව එකට හිටගත්ත දවසට ඕගොල්ලන්ට ඔය සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ. මේ රාජපක්ෂ වික්‍රමසිංහ පාලනය අතු ගාලා දාන දවසට මේ කරන සියලු ක්‍රියාවන් වලට වගකීම තනියෙන් බාර ගන්න සූදානම් වෙන කියන ආරාධනයේ තනියෙන් බාර ගන්න සූදානම් වෙන කියන පණිවිඩය අපි සමස්ත පොලිසියටම කියා ඉන්නවා. ඒත් එක්කම අපිට කතා කරන්න තියෙන විශේෂ කාරණයක් තමයි මේගොල්ලෝ පිටිපස්සේ තියෙන අරමුණ මොකක්ද. දැන් මේ අරගලය ඇතුළට යම් යම් මතවාද ඉදීමට උත්සාහ කරන ඒවා, ඒ වගේම මාධ්‍ය මෙහෙයුම් සිද්ධ කරන ඒවා පිළිබඳව අපි බොහොම සවිඥානිකව බලාගෙන ඉන්නවා. ඔබ හිතනවා නම් මේ වගේ සියුම් ලැජ්ජ නැති උපක්‍රම පාවිච්චි කරලා ඔබට හැකියාවක් තියනවා කියලා මේ අරගලය දිය කරන්න ඔබ ජීවිතේ කරගත්ත ලොකුම වැරද්ද කරගෙන තිබෙනවා. මේ අරගලය පිටිපස්සේ ඉන්නේ බෝඩ් උස්සගෙන විරෝධතාවය දක්වන තරුණ විතරක් නෙමෙයි. මේ අරගලයේ ඉන්නවා ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙහි දැනුමක් තියෙන කට්ටිය, රටේ අනාගත සැලසුම් හදන්න දේශපාලන සවිඥානිකභාවය බුද්ධිමත්භාවය තියෙන තරුණ පිරිස ඉන්නවා. ඒක නිසා අපි සියලු දෙනා සූදානම් වෙලා ඉන්නේ මේ රටේ තියෙන ජරා ජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා මේ රට ඊළඟ පියවරට ගෙනියන්න අවශ්‍ය පසුබිම හදමින් ඉන්නේ. ඒවන් පිරිසකට මේ වගේ ලැජ්ජ නැති 2.50 වැඩ කරලා පොලිසිය 2.50 චෝදනා දාලා තවදුරටත් මේ ආදරණීය අරගලකරුවන්ව මර්ධනය කරන්න හදනවා නම් ඔබට මොහොතක් තිබෙනවා හිතා බලන්න ඔබ කොච්චර පුංචි මිනිසුද කියලා.